ගාල්ල අක්මීමන ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ ඊයේ රාත්‍රියේ 10ට පමණයි. රාත්‍රියේ ජංගම මුර සංචාරී නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට යාමේදී යම් උණුසුම් තත්ත්වයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ඇති අතර එම පරීක්ෂාවේදී එක් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා. අනෙක් පුද්ගලයා විසින් එම අවස්ථාවේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එෙහිදී ඒ පාලනය කිරීම සඳහා පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් තුවාලු සැකකරු මෙවන විට කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටිනවා. පලා ගිය අනෙක් සැකකරුද ඔහු සතුව තිබූ T56 උන්නතෝගයක් සමගින් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. වාහන පැහැරගෙන ගොස් කොටස් කර අලෙවි කරන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ටාෂ අපරාධ විමර්ශනාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පයාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් ලොරි රථයක් යම් කණ්ඩායමක් විසින් හිමිකරුට පහර දී පැහැරගෙන ගිය බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. මේ සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිසිය එක් සැකකරුවෙකු කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී අදාළ රථය පාදුක්ක ප්‍රදේශයේ පාළු ඉඩමක කොටස් කර ගලවා තිබේදී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මෙවන විට අනාවරණ වී ඇති තොරතුරු වලට අනුව ජාවාරමේදී පැහැරගනු ලබන වාහනවල කොටස් වෙනත් වාහනවලට සවි කිරීම එම රථයේ චැසි අංකයට සමානව වෙනත් ලියාපදිංචි පොත් සැකසීමට ඔවුන් උත්සාහ කර තිබෙනවා. අතරංගුරගත් ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී අනෙක් පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණ කරගෙන ඇති අතර ඔවුන් පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන් සැකකරුවන් තිදෙනා අද කළුතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.